හැලෝ හැලෝ ඉතින් අද අපි කතා කරන්න යන්නේ තවත් අලුත්ම අලුත් පැල වර්ග 8ක් ගැන. ඉතින් අලුත් කිව්වට මෙතන සමහර පැල වර්ග තියෙනවා ටිකක් මට පොඩි කාලේදී හම්බෙච්ච පැල. ඒ කියන්නේ පැලේ පොඩි කාලේ හම්බෙච්ච ඒවා. ඉතින් චුට්ටක් වර්ධනය වෙනකන් තියලා ටිකක් ලොකුනහම පෙන්වන වර්ග කිහිපයකුත් මේ අතර තියෙනවා. සහ ඉස්සරහට තව අලුත් වර්ග ගොඩක් හම්බ වෙන්න ඉඳ තියෙනවා. ඉතින් අපි ඒවත් බලමු ඉස්සරහට. ඉතින් මේ වර්ග හැම එකක් ගැනම අපි ඉස්සරහට අනිවාර්යෙන් තනිදනි වීඩියෝස් තනිදනි පැල අරගෙන තනිදනි වීඩියෝස් කරනවා. එහෙනම් අනිවාර්යෙන් channel එකට ටච් එකේ ඉන්න දිගටම අනිවාර්යෙන් channel එක subscribe කරන්න, අනිවාර්යෙන් bell icon එක click කරලා තියාගන්න. උතුර වීඩියෝ දාපුවම ඔයාලට notification එකක් එනවා. කිසිම වීඩියෝයක් ඔයාලට miss වෙන්නේ නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් අදත් අපි පළ වර්ග 8ක් ගැන කතා කරනවා. ඒ කියන්නේ පළ වර්ග 8ක් හඳුනා ගැනීම විදිහට පළ වර්ග 8ක් අපි හඳුන්වා දෙනවා. අදත් අලුත් එකතුවට පළ එකතුවට අලුතෙන් ආපු පළ වර්ග කිහිපයක් එක්ක. ඉතින් වීඩියෝ එක නිරන්තරයෙන් අනිවාර්යෙන් channel එක subscribe කරලා දාන්න. මේ වීඩියෝ වගේ යාළුවෝ ඔක්කොටම බලන්න, share කරන්න අනිවාර්යෙන්. එහෙනම් අපි බලමු අද ගිහිල්ලා මොනවද තියෙනවද පළ වර්ග 8 කියලා. ඉතින් මුලින්ම ගත්තේ පුළුන් ශාකය. ඉතින් මේක එකක් කපු පුළුන්, අනිත් එක ඔයාලා දන්න ඇති කොට්ට පුළුන් කියලා වර්ගයකුත් තියෙනවා. ඒ කොට්ට වලට එහෙම දාන පුළුන්, ඒකත් බෙහෙත් වලට ගන්නවා. ඉතින් කපු පුළුන් කියන එකත් ඖෂධ සඳහා භාවිතයට ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේක කපු පුළුන් කියන විශේෂය. ඉතින් මේ දැනට පෝච්චි වලට දාන පස්සේ මේවා බිම හිටවන්න ඕනි. ඉතින් දැනට පෝච්චි වල දාලා තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ කපු පුළුන් කියන විශේෂය. විතුවාල අවස්ථා වලට එහෙම මේ ශාකයේ පුළුන් වලින් අපිට ඒවා පිරිසිදු කරන්න පුළුවන්. සීර්සිය පිරිසිදු පුළුන්. එතකොට අපේ ගෙවත්තෙම පුළුන් ගහක් තියෙනවනම් ඒක ගොඩක් වටිනවා අපිට. ඉතින් මේ තියෙන්නේ කපු පුළුන් කියන විශේෂය. ඉතින් මේ තියෙන්නේ අනිත් පුළුන් එක. අපි දන්න සාමාන්‍ය විශාල ගස් හැදෙන කොට්ට පුළුන් කියන විශේෂයේ පැල දෙකක් තමයි මේ තියෙන්නේ. මේකත් මම හදාගත්ත දෙකක්. ඉතින් මේ පුළුන් එකත් අපිට කොට්ට වලට ඉතින් එහෙම පාවිච්චි කරනවා. සහ ඔය යම් යම් වේදවස්ථා, කියන්නේ විස වේදගමේ යම් යම් තැන් වලට සහ යම් යම් බෙහෙත් සුළු බෙහෙත් වලට මේ කොට්ට පුළුන් කියන විශේෂයේත් පොතු එහෙම ගන්න අවස්ථා තියෙනවා. ඉතින් අර ඒක හින්දා තමයි මේකත් මම වෙනම වගා කරගෙන හදාගත්තේ පළයක්. ඉතින් මේවා උගලොන්ගේ ඉවත් తీරුණා. මේක විශාල ගස් වෙන අවස්ථාව විදිහට සෑහෙන ලොකු ගස් තමයි මේවා. ඒ වුණාට ඉතින් උගලොන්ට පෝච්චි වුණත් මේ ගස් කප්පාදු කර කර හදා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අතු කප කප පොඩ පොඩ ඉතින් මේ විශාල ගස් වෙන සෑහෙන කල් යනවා. ඉතින් තියෙන කාලයකට මේකෙන් මේ පැල උගලන්ට කප්පාදු කර කර පොඩියට හරි හදාගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් පුළුවන් නම් ඉඳ තියෙන කවුරු ඉන්න නම් මේ පැලත් හදාගන්න යම් අවස්ථාවලදී යම් යම් බෙහෙත්වට උරුල මේ ශාකේ කොටස් අවශ්‍ය වෙන්න ඉඳ තියෙනවා. ඉතින් අපි අනිත් ශාකේ මොකද්ද කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ නියඳ. මම කලින් වීඩියෝ එකේදී නියඳ එක පෙන්නුවා. මේක පෙන්නුවා සහ කොලේ, කියන්නේ මේ පත්‍ර දිගට පිටලා තියෙන නියඳ එකකුත් පෙන්නුවා. ඉතින් මේ තියෙන්නේ මේ නියඳ එක මේ පොඩි පැල මෙයාත උස යන අඩි දෙක තුනට වගේ උසට හැදෙනවා මේ තියෙන පත්‍ර. ඉතින් දැනගන්න හම්බෙච්ච විදිහට මේ තියෙන්නේ හරිම නියඳ එක කියලා තමයි දැනගන්න හම්බුනේ. මේ පත්‍රවල පිහිටීම වෙනස්. අර පොඩ්ඩ ඇතුළට එබිල වඩා කොලේ මහතට ඇතුළට එබිල තියෙන ගතියක් වගේ තියෙනවා. ඉතින් මේවා ගැන මම සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා තනිතනි ශාකේ අරගෙන. ඒ හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. උතුර කිසිම වීඩියෝ කෝල් මිස් වෙන්නේ නැහැ. ඉතින් මේක නියඳ වලට අමතරව මේකට විෂහරණ කියලත් යම් අවස්ථාවලදී සඳහන් කරලා තියෙනවා. කියන්නේ මේ නියඳ කියන ශාකයට නම් දෙකක් තියෙනවා. විෂහරණ කියලත් කියනවා, නියඳ කියලත් කියනවා. හැබැයි විෂහරණ කියලා කියන තව ශාකයක් තියෙනවා. ඉතින් අපි ඒකත් පෙන්වන්නම්. මංගව විෂහරණ කියලා හඳුන්වන විශේෂයක් මංගව තියෙනවා. අපි ඊළඟට බලමු ඒ විෂහරණ කියලා හඳුන්වන ශාකය ගැන. ඉතින් මේ තියෙන්නේ විෂහරණ කියලා හඳුන්වන ශාකය. මේකත් යම් බෙහෙත් අවස්ථා තියෙනවා. සහ ලංකාවේ දන්න ධර්මයෙන් එහෙම මට මේ විෂහරණ කියන එකේ වෙනම විස්තරයක් හම්බුන්නේ නැහැ. සමහර අය කියන ඉතින් ওই නියඳේක භාවිතයට ගන්න අවස්ථාවලට මේකත් පාවිච්චියට ගන්නවා කියලා කියනවා. ඒ වුණාට මට ඒකට ෂුවර් නැහැ. ඉතින් මේ ශාකය තමයි විෂහරණ කියලා හඳුන්වන ශාකය. ඉතින් මේකෙත් විස්තර ಗುಣ සහ ඒව ගැන මොනවද තියෙනවද, බෙහෙත් මොනවද තියෙන වට්ටුරු ඒව ගැන බලලා ඉස්සරහට මම මේ ශාකය තනි ශාකයක් විදිහට අරගෙන ඕගොල්ලන්ට වෙනම වීඩියෝයක් කරන්නම් අනිවාර්යෙන්. ඒඳ channel එකේ ටච් එකේ ඉන්න මේක තමයි විෂහරණ කියලා. එන්නේ ඒ නමින් හඳුන්වන ශාකය තමයි මේ තියෙන්නේ. කලින් බැලුවේ නියඳ එක. නියඳ එකටත් විෂහරණ කියලා කියනවා. ඉතින් මේ තියෙන ශාකය විෂහරණ කියලා හඳුන්වන ශාකය තමයි මේ තියෙන්නේ. ඉතින් හොඳට බලා ගන්න. නිකන් අර ලේ වැරැල්ල වගේ ඒ වගේ හැදිලා තියෙන ශාකයක් තමයි මේකත්.
හොඳට බලාගන්න. ඉතින් අපි ඊළඟ ශාකය ගැනත් දැන් බලමු. ඉතින් මේ තියෙන්නේ කස්තුරි දෙහි කියන විශේෂය පේන ඇති. මේක ලස්සන පොඩි ගෙඩියක් වෙනවා. විස වේදගමටත් මට මතක හැටියට යම් අවස්ථාවල භාවිත කරන සහ ගොඩක්ම පෝෂණයෙන් ඉහළ ඉතාමත් වටිනා ශාකයක් විදිහට මේ කස්තුරි දෙහි කියන එක හඳුන්වලා දෙන්න පුළුවන්. මේකේ ගුණ ගැනත් වීඩියෝ එකක් මම ඉස්සරහට අනිවාර්යෙන් දානවා. දැනට බලන්න මේක චූටි කටු තියෙන සහ චූටි කොළ තියෙන දෙහි විශේෂයක් තමයි. මේක දෙහි විශේෂය තියෙනවා කොහොමත් ලංකාවේ හතරක් හෝ පහක් තියෙනවා. ඒ අතරින් වර්ග දෙකක් සෝරි වර්ග තුනක් තියෙනවා මංගා සාමාන්‍යයෙන් දෙහි කියන එක. එහෙම නැත්නම් එතකොට සාමාන්‍ය දෙහික එතකොට මේ කස්තුරි දෙහික කූඩුළු දෙහික ඒ වර්ග තුනක් මංගාව තියෙනවා. තව වර්ග කිහිපයක් තියෙනවා හොයාගන්න. අපි ඒවත් හොයාගත්තාම අනිවාර්යෙන් ඉස්සරහට කතා කරමු. දැන් බලාගන්න මේ තියෙන්නේ කස්තුරි දෙහි කියන විශේෂය තමයි මේ තියෙන්නේ. අනිත් දෙහි වර්ග ගැනත් අපි ඉස්සරහට අනිවාර්යෙන් හොයාගෙන ඒව ගැනත් කතා කරමු. ඊළඟට බලන්න අපි කූඩුළු දෙහි කියන ශාකය. ඉතින් මේ තියෙන්නේ කූඩුළු දෙහි කියන විශේෂය පොඩ්ඩක් මේක පොඩ්ඩක් පල්ලෙහක් කොළ පොඩ්ඩක් අර සෞත්තු වෙලාගේ ගතියක් තියෙනවට අලුතෙන් එන කොළ හොඳයි. ඉතින් ඒක කප්පාදු කරලා ගත්තාම අලුතෙන් එන දළු ටික අවුලක් නැතුව හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ කූඩළු දෙහි කියන විශේෂය. මේකත් අපේ හෙළ වෙදකමේදී සෑහෙන වටින ශාකයක්. මේක ගඩා දෙහි කියනවා, කූඩළු දෙහි කියනවා, තව මොකක් කර ඉංග්‍රීසින් නමක් තිබ්බ මට ඒක හරියට මතක නැහැ. කෆිර්ලයිම් හරි ඔන්නම නමක් තියෙන නමකින් හඳුන්වනවා මේක. මේකේ පත්‍රයම ඔය සාමාන්‍යයෙන් කෑමෝල්ට එහෙම දාන්න ගන්න අපේ රටේ ඉන්න අපේ රටෙත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. සහ ගොඩක්ම පිටරටවල සලාද වගේ අවස්ථා වලට එහෙම මේකේ යුෂ එහෙම යොදා ගන්න අවස්ථා තියෙනවා. කොළ එහෙම කෑමෝල්ට දාන ඔය රසකාරකයක් විදිහට එහෙම පාවිච්චි කරගන්නවා. සහ මේ ගෙඩිත් බොන්න එහෙම හදා ගන්න පුළුවන්. ඉතමත් වටිනා ගුණයෙන් ඉහළ ශාකයක් විදිහට මේ කූඩළු දෙහි කියන විශේෂය අපි හඳුන්වමු. නැත්නම් ගඩා දෙහි කියලාත් කියනවා. ඉතින් මේවා සෑහෙන ගුණයෙන් ඉහළ ගෙවත් එක අනිවාර්යෙන් තිබිය යුතු ශාක. මොකද සෑහෙන ගුණයක් තියෙන ශාකයක් මේක ගැන අපි අනිවාර්යෙන් මේ ළඟකදීම මේ ශාකය ගැන අනිවාර්යෙන් කතා කරනවා. ඉතින් අපියන් ඊළඟ ශාකේ මොකද්ද කියලා බලන්න. ඉතින් මේ ශාකේ නම් ගොඩක් අය දැකලා ඇති සමහරක් විට. මේකට කියන්නේ හීන් තඹල කියලා. මේක සෑහෙන වටින ශාකයක් සහ රසවත් වනපලතුරක්. ඉතින් මේ පැලි වලට පේන ඇති අඩියක් අඩි දෙකක් වගේ වුණනම් උස ඇති. හරියට ගැලින් කරලා ගත්තොත් එහෙම පොඩි පැලේම ගෙඩි ඇවිල්ලා තිනවා, මල් ඇවිල්ලා තිනවා. ඕගොල්ලොන්ට පේනවා ඇති. ඉතින් සාමාන්‍යයෙන් මේකේ ගෙඩි අපිට වන පළතුරක් වගේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. රසවත් පළතුරක් චූටි චූටි ගෙඩි හැදෙන්නේ. ඉතින් බෝවීම ඉක්මනට බෝ වෙනවා මේක. ඉතින් සහ ඉක්මනින් වර්ධනයක් වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කොහෙන් හරි තිබිලා මේකේ පැලයක් ගලවගෙන આવොත් එහෙම ගෙනහැල්ලව හිටවගේ මූ හිටවද්දි සමහරක් වෙලාවට මේකේ කොළ ඔක්කොම ටික හැලිලා යන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ අලුතෙන් මේකේ දළු දාලා එනවා. සාමාන්‍යයෙන් එහෙම ඔගොල්ලෝ කොහෙන් හරි මේක දැකලා ගලවගෙන આવොත් ගලවගෙන එනවනම් මුල් වලට අනිවාර්යෙන් තෙත රෙදි ගැල්ලා කෝ තෙත පත්‍රයක් උතලා අරන් එන්න. ඒතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව කොළ හැලෙන්නේ නැතුව ඔගොල්ලන්ට මේක හිටවගෙන තියාගන්න පුළුවන්. කැඩුම් බිඳුම් සාමාන්‍ය දියවැඩියා වගේ අවස්ථා වලටත් මේ ශාකය ගොඩක්ම වැදගත් වෙන ශාකයක්. අපි ඉස්සරට අනිවාර්යෙන් මේක ගැන කතා කරමු. ඉතින් මේ තියෙන්නේ වල්ලැඹරල්ල කියන ශාකය. මම ඊයේ පොඩි වීඩියෝ එකක් දැම්ම මේ වල්ලැඹරල්ල කියන ශාකය අඳුර ගන්න. ඉතින් සහ දැන් මේ වල්ලැඹරල්ල කියන එක අනිවාර්යෙන් කැඩුම් බිඳුම් කියන වෙදකමේදී අනිවාර්යෙන් භාවිත කරන ශාකයක්. සිංහල වෙදකමේදී අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙන ශාකයක්. ඉතින් මේ ගෙඩිත් අපිට පළතුරු විදිහට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් දැන් ඕගොල්ලෝ බලන ඇති මේ ඇඹරල්ල එකේ අනිත් ඇඹරල්ල වල වෙනස මොකක්ද කියලා. ඉතින් අපි ඉස්සරහට මේකේ ಗುಣ ගැන නැතුව يعني ಗುಣ ගැන වීඩියෝ එකක් වෙනම කරනවා. ඉතින් අනිත් සාමාන්‍ය ඇඹරල්ල වර්ග يعني ලුකුවට හැදින ගස් ගහ ලුකුවට හැදින ඇඹරල්ල විශේෂය සහ ගහ පොඩි පොඩි මිටි ගස් හැදින ඇඹරල්ල විශේෂයයි ගහ ලුකුවට හැදින ඇඹරල්ල විශේෂයයි මේ විශේෂයේ වෙනස්කම ගැන වෙනම වීඩියෝ එකක් මම දාන්නම්. මොකද වර්ග තුනක් මං ගාව තියෙනවා. ඉතින් එතකොට වෙනස පෙන්නලා ඕගොල්ලන්ට ඒක හරියට දාන්න පුළුවන්. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන් ඒක දාන්නම්. චැනල් එකත් අනිවාර්යෙන් ටච් එකේ ඉන්න. ඉතින් මේ පැල වර්ගයට ගැන තමයි අද අපි කතා කරේ. මේවේ සම්පූර්ණ විස්තර එක එක ශාකයේ තනිතනි විස්තරත් එක්ක වීඩියෝ එකක් ඉස්සරහට අනිවාර්යෙන් දානවා. ඒ හින්දා අනිවාර්යෙන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනිවාර්යෙන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඒතර වීඩියෝ දාපුවම ඕගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එනවා. කිසිම වීඩියෝ එකක් මිස් වෙන්නේ නැතුව බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් එක්කම හම්බෙමු.